සාහිත්‍ය සංග්‍රහය පහේ සිට හතතෙක් පිටු කියවල තමයි මේ ප්‍රශ්නවලට පිරිතුරු ඩියන්න තියෙන්නේ අපි බලමු පලවෙනක. යෝධයන් විසින් උස්සවහි සඳහා සූදානම් කර තිබූ සියලු රාහ මස් පිරෝ සැලවල් සොනු විසිනු කර දැමීමේ සැබෑ හේතුව මොකක්ද කියලා හනවා සැබෑ හේතුව දම්මයපුතේ රජදරුවන්ම මරණයෙන් බේරා ගැනීමන්. ඔගොල්ල පිරිතුරතුර එවැනි අදහස ඇතුළත් වෙලා තියෙනවනං හරි මේ විදිහටමටියන්න ඕන්නෑ. මේ පිරිතුර අන්තරගත වෙලා තියෙන අදහසකින් කියියලා තියෙනවනං හරි. රජදරුවන්ම මරණයෙන් බේරා ගැනීම. මියුළු නොුවර වටලෑමට ආසන්න හේතුව ලියාදක්වන්න කියනවා සුරාපානොස්සවේට බාධා කිරීම නිසා තමයි, මියළු නොර වටලෑම එතුට ආසන්නම හිතුව තමයි සුරාපානෝස්සවේට බාධකිරීම අඩුපාඩු තියෙන නම් හදාගන්න. ඒවට්ටයා ඊට සම්බන්ධූයේ කැමැත්තෙන් නොවේ යන්න තහවරු කන පාටය උපුටහ දක්වන්න තමයි තියෙන්න්නේෙ දැන් මහෝෂද පනිතුමා ඉන්න හින්ද එක පාට් යන්න කැමැතිවුණේ නෑ කියේවට මොකද මෝෂද පනිතුමා ඉතාමක්න ්‍රඥ්ඥාවන්තයි නොනක්තිනෝ කියලා දැනගෙන හිටිය හැබැයි රජුහින්දයි කියනදේ කරන්නත් වෝ නයක්කමැතිවුණුන් රජුටනේද හිසකසාදාන්නත් පුළුවන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රකාශය තමාගල උපුටාල්ලියන්න නීවිදිය. රජ්ජුරුවනට රජ්ජුරුවනට පටහැනි වීමනම් යුක්ත නොවේ. රජ්ජුරුවනට පටහැනිවීමනම් යුක්ත නොවේ. එකේ විදි්‍යහටම පොතේ තියෙන විදිරලියන්න ඕනේ. රජ්ජුරුවන පටහැනිවීමනයි යුක්ත නොවේ. චෝලිනිී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් බේදේහ රජ්ජු අල්ලා ගැනීමට එන්න බව දන්වා මහෝෂද පඩිතුමාට හසුම් පත්තේ වෝ කවරෝද කියලහනව. ඔත්තුකරුවනේද මෙමනැත්තං චරපුරුෂය කියල ලියන්න පුළුවන්. පහා මියුලු නොුවර වටලාගත් සෙවුරග සේනාවෙහි කවර සේනාවක් පහත දැක්වෙන උපමාමගින් පලවේද කියලහනවා රජ්ජරුවන්ගේ කෝපනෙමිති ගින්න එෙන්නෙගේී දුම්කඳසේ ඇත් සේනාවක්. ඇස දෙක ආකාශ ගංගාවෙහි බිඳී බිඳී දිවෙන්නාවෝ රල පහරසේ අශ්වසේනාව දෙකින් අශ්වසේනාව තුන සමුද්‍රෙන් නැංගාාවෝ මහතල්මස් කැලක්සේ රත සේනාව රත සේනාව විකාරවේශයෙන්නාාව දසබිම්බරක් මාර සේනාව සේ. හතර පාබල සේනාව. ඇත් මංකිවේව පිළිබලටි කියන්න ඇත් සේනාව අශ්ව සේනාව පරථ සේනාව පාබල සේනාව. ඒක පාබල යෝධ සේනාව කියල යෝද සේනාව කෙලිුවත් කමක් නෑ. හරි පාබල යෝධ සේනාවක් කාව පාබල. හරි එළඟට බලමු . පංචාගික තූරනාදය පළ කරන මෙහි දැක්වෙන වාද්‍ය බා්ඩ මොනවදහනවා පොතේ තියෙන විදිහයට අපේ ඩියන්න ඕනේ කිහිපයක් කරලියන්න සාකුන් සිනම්බර තන්තිරිපට, ගැට පහටු මහබෙර, පනාබෙර රන්සාක් රිිදීසාක්කේවගේ ආදිය කියලා. සාප් සිනම්බර සිනම්බර තන්තිරිපට, ගැට පහටු මහබෙර, පබෙර හ ඊ රඟට මහත් වූ කෝලහාල ශබද්්‍යය ඇස්සෝ සේනකාදී පඩිවරුන් රජුන්ගේ විමසුවේ මොකද්ද කියහනෝ. රජතුමනි මේ මහත්ව කෝලහාලය මොකද කියලා අපි දන්නේ නෑනේ ද විම බැලොත් හොඳයි කිය. පොතේ තියන විදිහට ගත්තොත් ජතුමන මහත්ව කෝලහාලා අපි කුමක් දැයි නොදනිමු විමසා බැලුවොහොත් මැනවි. රජ බියට පත්වීම හේතුවවා. බ්‍රහ්මදත්ත රජතුමා තමම් මරයි කියලා ජීවිතය පිළිබඳ ඇතිවූ බිය නිසා නේද. ්‍රහ්මද්ද රජ තමම් මරතේ යන ජීවිතේ ගැන ඇති වූ බය නිසා. මෙහි දක්ව ඇති දශවවිද්ධ ශබ්ද, දශවිද ශබ්ද තමයි හස්තිශබ්දය අශ්වශබ්දය රථශබ්දය, වීනා ශබ්දය මුදංග ශබ්දය ගීත ශබ්දය තාල ශබ්දය විදුව ගනුව මේ තියෙනවන මේ ශබ්ද ටිකක් පොතේ ටිකම ලියන්න ඕනේ හනිද ගනුව අනුවේ යන ශබ්ද දහය කෙරලිවනන් හනි. හනි කවබලන්න දහයින් දහයම හරි අය . පිටුවං කටේ සිට දහයිතෙක් පිටු කියවලා තමයි මේ ප්‍රසාහිත්‍ය පොත්තේ මේ ප්‍රශ්නවලට පිරිිතුරුලියන්න තියෙන්නේ පලවෙනික බලන්න චෝලනී රජුට උපදෙස් දෙන පණ්ඩිතවරුන් අතර එකොලොස් වෙන්නේය නම් කරන්නාලේ සීනේද කවුද. තලතා දේවිය නේ ද තලතා දේව හෙමනැත්තාං බ්‍රහ්මදත්ත රජතුමාගේ මෑණියන් කියලා හරි ලියවෙලා තියෙන් ඕනෙ තලතා දේවිය. ගගෙන් එතරවෙන මිනිසා අත්ත තිබූ දෑමොනවදා තිබ දේවල්ියන්න ඕනේ සාල්නැලියක් තිබ්බා සාාල්නැලියකොයි බත්මුලක් සහ මසු දහසක්. සාාල්ැිය බත්මුලක් මසු දහසක්. දෙවි පරදුවට තබා මිනිස්සෙකු ගඟින් එතර කළ තැනැක්තාට අයුත්්‍යය පිණස්ස විනිශය දුන්නෝ කවරහුද කියලා හනවා. අධිකරන නායකයි රජතුමායිනේ අධිකරන නායකයා සහ රජතුමා එහමනැත්තල් ලිය වෙලා තියෙන් ඕනේ අධිකරන නායකයා සහ චෝලනයේ බ්‍රහ්මදත්ත රජතුමා කියලා. හ. හත්තරවිනි ප්‍රශ්නය බලමු. යුක්තිය පස්සිදලීමේදී මගේයාට අවාසිදායක වෝ ඔහුගේ ප්‍රකාශය උපුටා දක්වන්න එහෙනම් එතකොටේ ප්‍රකාශයේ විදිහටම පොතබල්ල පුටාලියන්න ඕනේ. මොකක්දක මෙකී තුනකින් යමක් මට රචිවීනම් මමයේ දෙමි. මෙකී තුනකින් යමක් මට රචවීනම් මමයේ දෙමි. ඒ ප්‍රකාශයේ විදිටලියන්න ඕනේ. මෙකී තුනකින් යමක් මට රචිවීනම් ඒ දෙමි. ඒළඟට, මලු නොවර වටකන ලද සේනා පවුරු හත්තර සඳහන් කරන්න කියනවා ඇත් ප රථ පවර යෝධ පවර ගෝබාන පොතේ තිබ් විදිට එක ලියපපු එක කියන බාන ප්‍රපා ඕහ හරි ඒක තමයි පිළිතුරට එන්න ඕනේ හනිද. ඇත්ற்பௌர அஸ்பௌர ரத்த பௌர ෝධ பௌர බේதேහ රஜජோ மரணபன் බියපත්த்தූයේ குුමක් නිසාද කිය කියනවා நුවරදැமைන්න නුවර හත් පසිම වටකරලා තිබුණ නිසා තමයි பයවුනේ නුවර හාත් பසිன் වட்டකරන ලදද නිසා. حتى හත්වෙන ප්‍රශ්න කපුட்டு ரலක් වදුුර மூලක් ලෙස දක්வாඇත්த்தේ කවුරුන්ந்த. කව බලන්න ලියන් කියන්න බලන්නේකට පිරිිතුරලේපු කෙනෙ ඕ ඕ එෙම දියව්වත්තර ිය රංගසම්පූර්ණ මහා යුදධ සේනාවනේ එද නැත්තන් අටලො අක්ෂෝහිනයක් වූ සේනාව කියල හරි ලියලතියනුනේ. අටලො සක්ෂෝහිනියක් වූ සේනාව එම නැත්තං අගසම්පූර්ණ මහා යුදධ සේනාව. ඊළඟට මහෝෂද පනිිතුමාන් නුවර වැසියන්ට දුන් උපදෙස කුමක් ද කියලා හනෝ සතුරම් මටලා ගත්ත කියලා බියවෙන්න එපා කමින් බොමින් ගීගයමින් නටමින් සතුටින් ඉන්න කිව්වනේද සතුරන් වටලාගත්තේ ඇයි නොසිතා කමින් බොමින් ගීගයමින් නටමින් උත්සව පවත්වන ලෙස තමයි කිව්වේ දුන්න උපදේශේ කොරුබෙලීෙන් ඇතුළු නොවරට එ සතුරන් අල්වා නොගන්නේ ඇයි සතුරව එනවා කියලා දන්න නැති නිසා සතුරුවෝ නො එන නිසා සතුරං අවස්ථාව මිස සතුරවා අවස්ථාවක මිස හෙම නැතුවාපු අවස්ථාවක කල්ලන්න නැහැ. නේද එන සතුර වෙනව කියල දන්න ඇති හින්ද තමයි එල්ලුවේ නැති. ප්‍රහමදත්ත රජුට චරපොර්ෂයා ගොතාගේ බොරුව කුමක්ද මොකද කිව්වේ. සියලුම ධම්බදිීව රජ්ජුරුවන් සේනා සහිතව වටලාගත්තදාට උත්සව පවත්වමින් කුමාරකාලේ මේ ඇතිවහෝ ආශාව දැන් මුදුන් පැමිණඇත නිසා රජඇතුළ සේරුජනයන් උත්සව පවත්තන බවා කුමාරකාලේදිී දොළදුකක් අමආවලු මේ නුවර හැම පැත්තෙම වටලාගනින්නොට උත්සව පවත්තන්න අන්නේ දොළදුක තමයි දෙන්න්නේේ මුදුන් පමුණවන්නේ කියලා කිෙව් අන්නේක තමයි ලියන්නන්. ඒ නඟ ටිකටයන් සාහිත්‍ය අභ්‍යා සංග පහ එකො හෙන්දන්ද හතුම දක්වා පිටුටික කියවලි අන්නකවේ. නුවර බිදිල්න්නට සිතූ යෝධයන් පෞුරල් ළඟටවත් යානොහැකි වූයේ ඇයි කියලා හනවා මේ අත්තුරු. අතුරු අටවුළු වල සිටුන් ඊ දඩුමූන කොහොල් තෝමර හෙන්න්ඩිවාලාද ආයුදවලින් දමාගසන නිසා. දම මේ අතුරෝ ැසිවල හිට පුවය මේ ඒදඩු මූන කොහොල් තෝමර හිඩිවාලකෙන මේ කියන්න වූ ආයුධ වලින් දමළ ගැහවා එහිද තමයි අන්න බැරිුණේ. දෙක බෝසතුන්ගේ යෝධයන් සතුරන්ට කළ කිපෙන සුළු විකාරදේ මොනවාදනේද. අතින් මුහුණෙන් විසුළු කරති අතින් මුහුණින් ඔසුළු විසුළු කිරීම නොෙක් යිඩු ඉන්දා පහසකයාමිකවෝවා මේ මාස්මාලුවාදී විරවූ රාබඳුන් පිටත ඉන්නායට දික්කර කර ඒ ගොල්ලන්ගේ ආශාව වඩවා තමම් ආහාරයට ගත්තා. අන්නේ අදහස්තමයි ලියන්න ඕනේ. තුන නුවර අල්ලාගෙනීමට කේවට්ටයාගේ පලවෙනි යෝජනාාවමකදකෙනවා වතුර නැවැත්තුවන පැන් අවතා. පැන් අවතාලීම. නோ තුළ පැන් ඇතිබැව් හැඟවීමට මහෝෂද පනිතුමායදූ පක්‍රමේ සඳහන් කරන්න කියනවා ඒ පොතේතියන විදිහටම විස්තර කලලියන්නோන සැட்டரிිය உனදඩක් பலලා ්‍ර සුද්ධ කරලා මේ தௌසල්லாවා හිமாලயின் ගෙන්වාගත්த்த ඇம்பුල බිචුවට පොකුණසල රෝපණය කරලා පැලේනැගුණට පස්සේ මේ පිපුුණු මළ සහිත ද්ඩ. මුලින් නුදුරவாகන අட පිටතින්න සතුරංවෙකට පෙන්න්නවා. ඒ ගොලට දම්මා. එගොල්ලන්ට දැම්මා මේ පිපුණු මල.හනිද සැටරිියන් වන ොන්තේතියන විදිරක විස්තර කලියන්නන සැටරියන් වඋන දඩක් පලාශුද්දකොට තපස්වීන් ලවා හිමාලයෙන් ගෙන්වන ලද. ඇඹුල්ල බිජුවට පොකුුණාසල රෝපණයකොට පැලයනැගී පිපුණු මල සහිත දඩ මුලින් උදුරවා පිටත සිටි සතුරම් වෙත දැමීම. ර තුළ පැන් නැති බෙව් හැඟවීමට මහෝෂත පඩිතුමා යෙද උපක්‍රමය තමයිතකොට මේ කිව්වේ හනි පහ. නෝර අත්පත් කර ගැනීමට කේවට්ටයාගේ දෙවන යෝජනාව. වී සහල් වැද්ද නොදීම. එනම් වී සහල් නැවතීම කරලිවන හරි. මිහි සහල් නැවත්වීම නැවතීම. වී සහල් නැතිබෙව පෙන්වීමට මහෝෂිද පඩිතුමායද උපාක්‍රමය ආரை මුොළීමුල. මුල් කොට සේකෙන පදනම මුදුන් මඩ අත්තුරවා. එහි වීසල මේ පැලවූ ගොයම සතුරන්ට පේන්න සැලැස්සවා. එක තමයි කිව නිිකිත භාෂාවෙන් දියන්නු. කේවට්්‍ය නොරල් අල්ලාගනින්ටි කරපු තුංවෙන යෝජනාව දර නෙවැැත්තුව නේද දරනෙවත්තුවා ඊට පස්සි දර ඇතිබැව් පෙන්වීමට ඒදූ පක්‍රමේ තමයි වනයෙන් ගෙනාපු ආදර ගයක් පාසා රැස්කොට ඉතිරිියූ දර පෞර පිට රැස්කරවා පෙනෙන්න්නට සැලැස්සීම කෙල ියන්නවා. නමය ධර්ම යුද්ධේ සිද්ධ කිරීමේ අරමුණ කුමක්ද. ආධර්ම යුදේ සිද් හොඳට මදක තියාගන්න ධර්ම යුද්ධය කිරීමේ අරුණ තමයි. වැඩිමහල්ලු කේවට බමුණ බෝසත් මහෝෂද පනිතුමල්ලවා වැදුම් ලබාගෙන යුද්ධයෙන් ජයලැබීම. වැඩි මහල්ලු කේවට්ට බමුණ බෝසත් මහෝෂද පනිිතුමාලවා වැඳුම් ලබාගෙන යුද්ධයෙන්. ජය ලැබීම ඒ වගේ ප්‍රශ්නෙන්න්න පුළන් හොට මතකතිාවන්. ධර්ම යුද්ධ මණ්ඩලේ සෑදුවේ කොහෙද, බස්නාහිර වාසලින් පිටත. බස්නාහිර වාසලින් පිටත.